සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ සැමට තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ බිම ධර්මදේශනාව ලුවැසි සියලු දෙනා වෙත ධර්ම දානයක් ලෙස බෙදා දීම සඳහා පින්බර දායකත්වයේ දරුවේ දැනට ඕමානී සේවයේ නියුතු අයිරංගනී සිරිවර්ධන මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ මාර්තු මස පළමු වන දින යෙදෙන 63 වන ජන්මදිනය වෙනුවෙන් ලුවැසි දනන් වෙත ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්මරත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ඉතාමත්ම කෙටි වේලාවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් හදවතෙහි තබාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ වටිනා ධර්මයෙන් බිදක් මේ ලැබුණු දුර්ලභ අවස්ථාවේදී අවබෝධ කර ගැනීම සඳහා. අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කොස්වත්ත උතුරු තලංගම ජයසූරිය මාවත නොම්බර 97.5 නිවසේ පදිංචි දැනට ඕමාන් දේශයේහි සේවය කරන අයිරංගනී සිරිවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත්ගේ මූලික අරමුණ වන්නේ මාර්තු පළවන දිනට යෙදී තිබෙන
තමන්ගේ 63 වන ජන්මදිනය සිහිපත් කරලා එතුමියට ආශිර්වාදේ කරලා මෙම ධර්ම දානමේ උදාර පින්කම සිද්ධ කරන්නටයි මේ අවස්ථාව තුල බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව මෙලෙස ලෝකයට බෙදා දීමට කටයුතු කරනු ලබන්නේ වස්සාන ධර්මදේශනා නමින් අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැනට ඒ ධර්ම දානමේ පිණිස සිදු කරගෙන යන දහම් සේවාව සිදු කරන ඒ කණ්ඩායම විසින් මේ උදාර සත්කාරය සත්භාවෙන් යුක්තව ලෝකයාට ධර්ම දානයක් පිණිස බෙදා දීමට කටයුතු සිද්ධ කරනු ලබනවා. ඒ ඇත්තන්ට ඒ සියලු අරමුණු ඒ ආකාරයට මිටු කර ගැනීමේ අරමුණින් අද දවසේ අපි මේ කෙටි වේලාව තුළ විශේෂයෙන්ම විදේශගතව සිටින ඔබට මේ ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වස්සාන ධර්මදේශනා අන්තර්ජාල නාලිකාවේ මූලික අරමුණ වන්නේ ලංකාවේ ජීවත් වෙලා ඉන්න ඕනෑම කෙනෙකුට පැය 24ම ධර්මශ්‍රවණය කරන්නට පුළුවන්. සමහර වෙලාවට ලංකාවේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට තමන්ට සිතුනේ මොන වෙලාවේද ඒ ඕනෑම අවස්ථාවකදී ධර්ම ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ අවස්ථාවෙන් කොටසක් විදිස්ගතව සිටින ඔබට මගහැරලා තිබෙනවා. සමහර වෙලාවට විදිස්ගතව සිටින බොහෝ දිනෙක කරන දුක්ගැනවිල්ලක් තමයි අපේ හාමුදුරනේ අපි ලංකාවේ හිටියනම් මීට වඩා ගොඩක් පින් කරගන්නවා. අපිට දැන් මේ රටවල් ලැබිලා ඕනෑතරම් සල්ලි මුදල් තියෙනවා. නමුත් දැන් අපිට සල්ලි තිබුණට ඒ සල්ලි වලින් පින් කරගන්න අවස්ථාවක් උදා වෙලා නැහැ කියලා. මෙන්න මේ දුක්ගැනවිල්ල ඔවුන් කරන්නේ තමන්ට මේ ධර්ම මාර්ගේ යන්න. ඒ කියන්නේ තමන්ට මුදල් වැඩි වෙලාවත් මුදල් වල තිබෙන මේ ප්‍රමාණය වැඩි වෙලාවත් නොවේ. ඒ වාක්‍යයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට සැප සම්පත් තියෙනවා. නමුත් මේ සැප සම්පත් තමන් දාලා කොයි වෙලාවක හරි යන බව තමන් දන්නවා. ඒ නිසා තමන්ට යන වෙලාවේදී යමක් යන තැනට කරගන්න අවස්ථාවක් මේ රටවල් වල අපිට නෑ නේද කියලා. ආන්න ඒ අඩුපාඩුව ඔබට නොදැනෙන්න ඒ අඩුපාඩුව ඔබට මගහරවා ගැනීමේ අරමුණින් මේ අන්තර්ජාල නාලිකාව ඔස්සේ ඔබට මෙලෙස ධර්මදේශනාවල් ප්‍රචාරය කරවීමට ඒ සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඔබට මම හිතනවා මේ අවස්ථාව ඉතාමත්ම වටින දුර්ලභ අවස්ථාවක් කියලා. අද අපි මේ ධර්මදේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජීවත් වන අයට වඩා විදෙස්ගතව සිටින ඔබට ධර්ම මාර්ගයේ යන්න පුළුවන් වෙන ධර්ම කාරණාවක් අවබෝධ කර දීම. මොකද අපිට කොයි වෙලාවක හරි අපේ ජීවිතය හොරකම් කරගෙන යන හොරෙක් එනවා. ඒ හොරත් එක්ක අපි ගිවිසුම් ගහගෙන නැහැ. ඒ හොරත් එක්ක අපි බැඳිලා නැහැ අපිට තව කල් දෙන්න කියලා. ඒ හොරා ආපු වෙලාවට අපිට යන්න සිද්ධ වෙනවා. නහිනෝ සංගරං තේන, අපි ගිවිසුමක් ගහගෙන නැහැ. කවුද අපිව පැහැරගෙන යන හොරා? මහාසේනේන මච්චුනා, මහාසේන නම් මාරයා. අජේව කිච්චං ආතප්පං, අද අදම ආතාපි වීරය වඩන්න. කෝජඤ්ඤා මරණං සුවේ, කොයි වෙලාවේ මරණය අපේ පසුපස එනවද කියලා අපි පින්ඔතුනි දන්නේ නැහැ. මොකද අපේ මරණය කියන එක පින්ඔතුනි මේ වෙලාවේ වෙන්න පුළුවන්, තව සල්ප වෙලාවකින් වෙන්න පුළුවන්. මේ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට කී දිනෙක මිය පරලෝ යනවද මේ ලෝකේ? පින්ඔතුනි ඔය මිය පරලෝ යන ගොඩට අපිත් කොයි වෙලාවක හරි වැටෙනවා. ඒ අපි වැටෙන වෙලාව කොයි වෙලාවේද කියලා දන්නේ නැති ප්‍රශ්නේ පින්ඔතුනි අපිට තියෙන්නේ. හැබැයි අපිට පින්ඔතුනි ඕක හරියට නිගමනයක් නැති නිසා, ඔය කියන කාරණාව අපිට අවබෝධයක් නැති නිසා අපි සමහර වෙලාවට ලෝකෙ ඔක්කොම මැරුණත් අපි මැරෙන්නේ නැහැ කියන චේතනාවෙන් ජීවත් වෙන මිනිසු කොටසක් තමයි මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් සමහර වෙලාවට අපිටත් ඇහිලා තිබෙනවා කියනවා, ඉන්නකම් කාල බැයිලා හිටියොත් විතරයි මේ හැම දෙයක්ම මැරුණයින් පස්සේදී මොනවත් නැහැ. ඇත්තටම පින්ඔතුනි මමත් සතුටු වෙනවා මැරුණයින් පස්සේදී මොනවත් නැත්තම්. මොකද
මැරුණයින් පස්සෙද යමක් තියෙන නිසා තමයි අපි මේ තරම් වෙහෙසක් දරන්නේ. ඒ මොකද හිතල බලන්න පින්වතුනි, අපේ පයට පෑගෙන කූඹි ඉන්නවා. අපිට දකින ඇසට හසු වෙන පින්වතුනි සතුන් ඉන්නවා. ඔබ මදකට කල්පනා කරලා බලන්න, අපි මේ ජීවිතයේ අද සැප සම්පත් විඳගෙන මිනිස්සෙක් වෙලා මේ හිටියට ඊළඟ මොහොතේ මරණයට පත් වෙලා ඒ හිටපු මනුෂ්‍යාත්මේ ලබල හිටපුම තැනම පින්වතුනි කූඹියෙක් වෙලා අපට උපදින සිද්ධ වෙයි. ඒ මනුෂ්‍යාත්මේ ලබල හිටපු ගෙදරම අසුචිවලේම පින්වතුනි පණුවෙක් වෙලා උපදින සිද්ධ වෙයි. අද පින්වතුනි ඔබට මිනිස්සෙක් වෙලා ඉන්න නිසා පණුවෙකුගේ අත්දැකීම ලබන්න බෑ ඔබට. කූඹියෙකුගේ අත්දැකීම ලබන්න බෑ. එහෙමනම් මෙන්න මේ සිතුවිල්ල ඔබ හිතට අරගෙන මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. කූඹියෙක් දැක්කන් පස්සේ හිතන්න, අනේ මම මැරිලා කූඹියෙක් වුණොත් මමත් මේ වගේ තමයි වෙන්නේ. අනේ මම මැරිලා පණුවෙක් වුණොත් මමත් මේ වගේ තමයි වෙන්නේ. අනේ මම මැරිලා මේ වගේ තිරිසන්ගත සතෙක් වුණොත් මමත් මේ වගේ තමයි වෙන්නේ කියලා පින්වතුනි ඔබ ඔබම මෙනෙහි කරන්න. මොකද මම මේ කියන්නේ නොවෙන දෙයක් නෙවෙයි, වෙන්න 90%ක් ඉඩකඩ වැඩි දෙයක්. එනිසා අපි සුගතියකට යනවායි කියන කාරණාව පින්වතුනි 10%ක පැත්තේ තියෙන්නේ. හැබැයි මේ පෘථග්ජන ජීවිතය අපි කරන දේවල් එක්ක දුගතියට යෑමේ වැඩි ඉඩකඩ 90%ක් වෙන් වෙලා තිබෙනවා. එහෙමනම් ඔය 10% කියන තැන අපට ඉඩක් ලැබෙන්නේ පින්වතුනි හොඳට මතක තියාගන්න අපි ගත කරන ජීවිතයත් එක්ක. මොකද බොහෝ පින්දහම් කරපු බොහෝ අය පවා පින්වතුනි දුගතීන්වල උප්පත්තිය ලබලා තිබෙනවා. මොකද අවසාන සිතුවිල්ල එතන පින්වතුනි තියෙන්නේ තමන්ට පින් කරගන්න බැරි වුණා කියන ප්‍රශ්නේ නෙවෙයි. පින් කරගත්තත් අවසාන මරණීය චිත්තය, ඒ කියන්නේ මරණය චිත්ත වීතියේ සිත් පහක් තියෙනවා. ඒ මරණාසන්න චිත්ත වීතියෙන් ලැබෙන සිත් පහෙන් පළවෙනි සිත පින්වතුනි අපි අකුසල සිතක් ගත්තොත් ආන්නේ අකුසල සිත හරහා පින්වතුනි අපට ඊළඟ භවයේදී උරුම වෙන්නේ මහා දුගතියක්. හැබැයි ඒ දුගතියකට පත්ුනෙන් පස්සේදී ඔබ හොඳට මතක තියාගන්න, අපි ජීවත් වෙන රාමුව තුල, අපි ජීවත් වෙන අද මේ ගත කරන සියලුම දේවල් පින්වතුනි එදාට අපි සියල්ලක්ම මේ ලෝකේ දාලා යනවා. මහා ධනවත් කෝයිරියෝ දිහා බලන්න, ඒ ධනවතුන් ගේ ළඟ තිබිච්ච ධනය අද කොහෙද තියෙන්නේ? ඊට පස්සේ බිහි වෙන પરම්පරාවල් ළඟ. ඒ ධනවතුන්ගේ ළඟට ගිහිල්ලා සොයලා බලන්න, මරුණෙන් පස්සේදී ඔවුන් යමක් අරගෙන ගිහිල්ලා තියෙනවද කියලා. ඔවුන් හම්බ කරපු කිසිම දෙයක් පින්වතුනි මේ ලෝකේ ගිහිල්ලා නැහැ කියන පොත තමයි හැම තැනකම අහන්න දකින්න ලැබිලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි අපි කළ යුතු දේ මොකද්ද? අපි හොඳට ගෙවල් දොරවල් හදාගෙන, හොඳට ආහාර අරගෙන, හොඳ දරු මල්ලෝ හදාගෙන, හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන ජීවත් වෙන්න ඕන. මං එහෙම ජීවත් වෙන්න එපයි කියලා ඔබට කිසිම වෙලාවක කියන්නේ නැහැ. මොකද සමහර වෙලාවට මේ දහම අපි වරදවා අල්ලා ගැනීමේ ලොකු විපාකයක් තියෙනවා. මොකද ගොඩාක් වෙලාවට හිතන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ මේ අපි විදිහට සැප සම්පත් අත්හරින එක කියලා. නොකා ඉන්නවයි කියන එක පින්ඔතුනි නිවන් මගට මහා ශක්තියක් කියලා හිතනවා නම් අපි පින්ඔතුනි ආහාර අරගන්නේ නැතුවම මැරලා යන එක කොච්චර වාසනාවක්ද? දුක් විඳලා විඳනවා කියන එක පින්ඔතුනි නිවන් මගට ලොකු ශක්තියක් නම් අපිට වඩා ඉක්මනට නිවන් දකින්නේ ඉන්දියානු සමාජයේ අදට ජීවත් වන නිගණ්ඨයන් වැනි අන්‍යාගමිකයින්. මොකද ඔවුන්ගේ දිහා බලන්න පින්ඔතුනි ශරීරයට කොච්චර දුක් දෙනවද? නමුත් පින්ඔතුනි හිතන්න, මේක නෙවෙයි මේ අනිත්‍ය කියලා කියන්නේ. බුදුදහමේ කතා කරන දුක කියලා කියන්නේ මේක නෙවෙයි. බුදුදහමේ කතා කරන ආත්මය කියලා කියන්නේ මේක නෙවෙයි. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපට වැටහෙන්න තව ගොඩක් කල් යනවා. ඊට මෙහා අපි සකසාගත යුතු බොහෝ තැන් තිබෙනවා. එනිසා අපි මේ අන්තර්ජාල මේ නාලිකාව ඔස්සේ ඔබට විසුරුවා හරින්නට බලාපොරොත්තු වෙනවා ඔබ ඉන්න තැන ඉඳලා නිවන් මගට යන්න පාරක්. දැන් මේ බුදුදහම කියලා කියන්නේ පින්වතුනි බැරි වෙලාවක්වත් බුදුහාමුදුරෝ දේශනා කරා නම්
මේ ලෝකෙ නිවන් දකින්න මහණ වෙච්ච අය කියලා, මහණුණු අය තමයි භික්ෂුන් වහන්සේලා තමයි නිවන් දකින්න කියලා. එහෙමනම් ඉස්සර වෙලාවම අපිට කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි සියලුම වැඩ කටයුතු නතර කරලා අපි ඔක්කොටම සිද්ධ වෙනවා මුලින්ම මහණ වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරා නම් පින්වතුනි, මේ තැනට ආවමයි නිවන් දකින්න කියලා. අපි සියලුම වැඩ කටයුතු ටික නතර කරලා අපි ඔක්කොටම බුදුහාමුදුරෝ කියපු තැනට යන්න වෙනවා. නෑ පින්වතුනි, හොඳට මතක තියාගන්න, මේ ශාසනය කියලා කියන්නේ ඉන්න තැන ඉඳලා නිවන් දකින ශාසනයක්. ඉන්න තැන ඉඳලා තමා ඉන්නේ කොතැනද, ඒ ඉන්න තැන ඉඳලා නිවන් දකින නිවන් මගට යන්න පුළුවන් මාර්ගයක් තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට දේශනා කළේ. එහෙම නොවුනනම් පින්වතුනි, සුනීත සෝපාක වැනි උත්තමයින්, ඒ වගේම අඟුලිමාල වැනි මිනීමරු කුමාරයින්, එවැනි අය අද කවදාවත් පින්වතුනි මේ ශාසනයෙන් සංසාරයෙන් එතර වෙන්නේ නැහැ, ශාසනයෙන් පිහිටක් ලබන්නේ නැහැ. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් ඉන්න තැන ඉඳලා ගොඩගත්තු හැටි. බුදුරජාණන් වහන්සේ දිනක් වඩිනවා එක්තරා කුඹුරකට. ඒ කුඹුරකට ගියන් පස්සේදී බුදුරජාණන් වහන්සේ කුඹුරේ ඉන්න ඒ කුඹුරේ අයිතිකාර ගොවියා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. එක එක තැන්වල හිඟා කකා ඉන්නේ, එක එක්කෙනාගෙන් ඉල්ලගෙන කන්නේ, අපි වගේ මේ අතපය හතර තියෙන එකේ හම්බ කරලා කාලා අපි වගේ ගොවි තැන්පතක් කරලා ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවේදී කසී භාරද්වාජ නම් බමුණෙක් ඔය චෝදනාව කරයින් පස්සේදී බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජ බමුණට කිව්වේ මොකද උපමාව? පින්වතුනි, ඒ වෙලාවේ ගත්තු උපමාව අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි. ඒ වෙලාවේ ගත්තු උපමාව සංසාරේ බය නෙවෙයි, නිරේතින දුක කිව්වේ නෑ. බුදු කෙනෙකුට ඔහොම චෝදනාවක් කරයින් පස්සේදී යන නිරේගෙන කසී භාරද්වාජ බමුණට කිව්වේ නෑ. මොකද ඒක තේරුම් කරගන්න පුළුවන් මනසක් කසී භාරද්වාජ බමුණට ඒ වෙලාවේ තිබුණේ නෑ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච ප්‍රඥාව. ඒ ගොවියට බණ කිව්වේ මොන බණද? ගොවි බණක්. කිව්වා මොකද්ද? සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යොග නංගලං ඉරි ඊසා මනෝයොත්තා සතිමේ පාල පාචනං. සද්ධාව නම් වූ බීජය මේ කුඹුර සංසාරයේ නැමැති කුඹුරේ වැපරුවා. ඊට කලින් ඉරිෂ්‍යාව ක්‍රෝධය කියන මේ වල් පැලැටි ගලවල දාලා මම මේ සද්ධාව නැමැති බීජය පැල කරලා අද නිවන නැමැති ඵලය මං අද විඳිනවා. මම ඔබ වගේ තනියෙන් නම් විඳින්නේ නැහැ, මම මේ නිවන නම් වූ ඵලය ලෝකෙටම බෙදෙනවා කිව්වා. බලන්න මේ ගාථාව අවසන් වෙනකොටම අර කසී භාරද්වාජ බමුණාට යට වෙලා තිබිච්ච දෙයක් උඩට මතු කරලා දුන්නාසේ. ඒ කසී භාරද්වාජ බමුණගේ ප්‍රඥාව පහළ කරලා දුන්නා. බලන්න පින්වතුනි, කසී භාරද්වාජ බමුණ නිවන් දැක කොතනින්දලාද ඉන්න තැන ඉඳලා. ඊළඟට දිනක් බුදුරජාණන් වහන්සේ යනවා එක්තරා, අපි අද කාලේ කියනවා මේකට සම්දර්ශනයක්, ඒකට අපි කියනවා සර්කස් කියලා. මෙන්න මේ වගේ තැනකට යනවා බුදුරජාණන් වහන්සේ. ඒ අවස්ථාවේ හිටියා පින්වතුනි උග්ගසේන කියලා සිටුවරේ, උග්ගසේන කියලා පුද්ගලයේ. මේ උග්ගසේන කියන මිනිසයා පින්වතුනි බොහෝ දස්කම් දක්වන්න පුළුවන් පුද්ගලයෙක්. මොහුගේ මේ දස්කම් විස්කම් බලාගෙන ඉන්න මිනිස්සු අතරින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ පහළ ඉඳගෙන අර උග්ගසේන සිටුවරයාගේ තිබිච්ච මේ දස්කම් දිහා බලාගෙන ඉන්නවා. දැන් උග්ගසේනටත් හරි සතුටුයි, මොකද තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයානොත් අද මගේ දස්කම් බලන්න ඇවිල්ලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන බණක් කියනවා. ඒ ඔහු ඉන්න තැන ඉඳගෙන. කොහොමද කිව්වේ? එතන බුදුහාමුදුරෝ ගිහිල්ලා අර කසී භාරද්වාජ බමුණට කියපු ගොවි උපමාව ගත්තේ නෑ. එතනදි ගත්තේ මොන උපමාවද? එතුමාගේ ඒ පුද්ගලයා භාවිතා කරන තමන්ගේ වෘත්තියට භාවිතා කරන උපකරණ ටිකම උදාහරණයකට ගත්තා. මොකද්ද ගත්තේ? මුංචපූරේ මුංචපච්චේ. ඒ ගාථාවෙන් පැහැදිලි කරලා තියෙනවා පින්වතුනි, අර සර්කස් ඔබ දැකලා ඇති. ඒ සර්කස් වල තියෙන්නේ ගොඩක් වෙලාවට මේ උඩින් යන මිනිස්සු යම් ආකාරයක ආධාරයකින් ගිහිල්ලා තවත් ආධාරයකින් මාරු වෙනවා.
මේ එකක් අත්හරිනකොට තවත් එකක් අල්ල ගන්නවා. මේකම උපමාවක් අරගෙන බුදුහාමුදුරෝ සංසාරයේම වටහලා දුන්න. කොහොමද අපිත් මේ වගේ තමයි, එක භවයක් අත්හරිනකොට තව භවයක් අල්ල ගන්නවා, ඒ භවය අත්හරිනකොට තව භවයක් අල්ල ගන්නවා. මේ විදියට භවයෙන් භවයට භවයෙන් භවයට යනවා. කවදාවත් අපි මේක අත්හරින්නේ නැහැ. අත්තරපු දවසක මේ සියල්ලක් මෙවරයි කියන බණ දේශනා කරා. බලන්නකෝ, අනිත්‍ය දුක් අනාත්මක් තියෙනවා මේ ගාථාවේ, චතුරාර්ය සත්‍යයක් තියෙනවා මේ ගාථාවේ, පටිච්ච සමුප්පාදයක් තියෙනවා මේ ගාථාවේ. මුළු බුදුදහමම පින්වතුනි මේ ගාථාවට බුදුහාමුදුරු ගොනු කරලා උන්වහන්සේ අර කියන සිටුවරයාගේ ප්‍රඥාවට ගැළපෙන විදිහට දේශනාව කළා. බලන්න පින්වතුනි, තමාගේ නුවණින්ම මේ නිවන් මඟ අවබෝධ කරගන්න විදියට ප්‍රඥාව හදපු හැටි. මම අද මේ ආරම්භයක් ගත්තේ මෙතන මේ දේශනාවට. මම මේක ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ, මට ඕනකම තියෙන්නේ කෙනෙක් හිතන්න පුළුවන් ලංකාවේ ඉන්න අය තමයි වාසනාව, ලංකාවේ ඉන්න අයට තමයි නිවන් දකින්න පුළුවන්, ලංකාවේ ඉන්න අයට තමයි ගොඩක් පින් කරන්න පුළුවන්. ඔය අද කාලේ මට නිතරම ඇහෙන එක වාක්‍යයක් තියෙනවා. සමහර අය කියනවා, අනේ හාමුදුරුවනේ, බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ අපි මෙහෙම හිටියානම් කොච්චර පින් කරගනේද මෙලහට නිවනුත් දැකලා කියලා. ඒ කියන අයට අමතක වෙලා තියෙනවා එක දෙයක්. ඒ මොකද දන්නවද? බුදුවරු මේ ගෞතම බුදුහාමුදුරුව නෙමෙයි, අසංඛ්‍ය ගණන් බුදුවරු පහු කරගෙන අද මෙතනට ආවේ කියලා. ඒ මොකද හේතුව? මේ බුදු කෙනෙක් ඉන්නවද නැද්ද කියන කාරණාව නෙවෙයි පින්වතුනි මෙතනට අදාළ. බුදුවරු ඉන්න කාලේත් පින්වතුනි අපි හැසිරීලා තියෙන්නේ මේ විදියයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙ මොකෝ අපි මේ ලෝකෙ හිටියේ නැද්ද? හිටියා. සමහර වෙලාවට බුදුහාමුදුරන්ට දන් බෙදලත් ඇති, බණ අහලත් ඇති, අපි බුදුහාමුදුරන්ගේ ළඟ ඉඳලත් ඇති, දැකලත් ඇති. හැබැයි නිවන් දකින තරම් ශ්‍රද්ධාවක් අපට තිබුණේ නැහැ. ඒ නිසා අපට නිවන් මඟ වටහා ගන්න බැරි වුණා. අර එක කතාවක් තියෙනවනේ, මාලාකාර දිව්‍ය පුත්‍රයෙක් හිටියා. මියාගේ ළඟ 500ක් දිව්‍යාංගනාවු හිටියා. එක කාන්තාවක් ආවුෂිවර වෙලා එතනින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවා. මේ කාන්තාව 500 දෙනාම දිව්‍ය කුමාරයාත් එක්ක, මාලාකාර දිව්‍ය කුමාරයාත් එක්ක ආවා මල් ගහක් ළඟට. දැන් ওই දිව්‍ය ලෝකේ කාම සම්පත් විඳින්නේ අපි විඳින විදියට නෙවෙයි, ඊට වඩා බොහෝ සෙයින් වෙනස් විදියට. මේ දිව්‍ය කුමාරයා, මේ දෙවියා පින්වතුනි කාම සම්පත්තින් විඳින්නේ තමන්ගේ පිනට පහළ වෙච්ච දිව්‍ය කුමාරිකාව 500ක් ඉන්නවා. ඒ තමන්ගේ පිනටම පහළ වෙච්ච මල් ගහක් තියෙනවා. මේ මල් ගහේ මල් කඩ කඩ අර දිව්‍ය කුමාරයාගේ ඇඟට දානවා. ඒ ඇඟට වැටෙන සතුටින් මියා කාම සම්පත්තින් විඳිනවා. එහෙම තමයි ඒ දෙවියා මේක විඳින්නේ. ඔය ආපු 500 දෙනාගෙන් එක කාන්තාවක් උදේ ආපු වෙලාවේ චුත වුණා. මනුස්ස ලෝකෙ ඉපදුණා. ඉපදිලා පින්වතුනි කාලයක් යද්දී ඇය විවාහ වුණා. ඒ කාලේදී ඇයට ගිය ආත්ම විතරක් බලන්න පුළුවන් ඥානීය මෑයට පහළ වෙලා තිබුණා. මේ දැක ගිය ආත්මේ තමන් කොහෙද ඉපදුනේ කියලා. ඊට පස්සේ දැක්ක මේ අසබල් දෙවියාගේ ළඟ තමයි මං ඉඳලා ආවේ. මම එතනටම යන්න පින් කරගන්න ඕනේ කියලා මේ කාන්තාව පින්වතුනි පුළුවන් තරම්ම සංඝරත්නයට උපස්ථාන කළ පින් කරගත්තා. මම ප්‍රාර්ථනා කරා ගියාත්මේ මම හිටපු සැමියාගේ ළඟම මම උපදින්න කියලා. මේව පින් කර කර ඉඳලා විවාහ වෙලා දරුමල්ලොත් හදලා කාලයා ගෑවෑ මේ මරණයටපත් වුණා. අර දෙවියාගේ ළඟම ඉපදුණා. දෙවියා අහනවා, මම උදේ එනකොට නම් දැක්කා, මමත් එක්ක එනවා. ඒ වුණාට දැන් තමයි දැක්කේ කියලා දවල් කියනවා. උදේ ඉඳලා දවල් වෙනකන් කොහෙද ආනෝ හිටියේ? ඒ වෙලාවේ දිව්‍යාංගනාව කියනවා, ස්වාමීනි, මගේ ආවුෂිවර වුණා. ඒ ආවුෂිවර වෙලා මම චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදිලා නැවතත් පින් කරලමි මෙතනට ආවා කිව්වා. ඊට පස්සේ දෙවිය අහනවා, ආනගනියනි, මනුස්ස ලෝකේ ආවුෂ ඔච්චර අඩුයිද කියලා. ඊට පස්සේද කියනවා, නෑ ස්වාමීනි, මම මනුස්ස ලෝකෙ මෙච්චර ආවුෂක් ගෙවලා ආවේ. ඒ විතරක් නෙමෙයි, මම විවාහ වුණා, දරුමල්ලොත් ඇදුවා, මම ජීවත් වුණා, මම පිනුත් කරගත්තා, මේ සියල්ලම කරගෙන තමයි මෙතනට ආවේ කිව්වා. ඊට පස්සේ දිව්‍ය කුමාරය අහනවා, දෙවිය අහනවා දිව්‍යාංගනාවගෙන්, එහෙමනම් නැගණියනි,
මිනිස් ලෝකයේ මනුෂ්‍යාවෂ ඔච්චරික්මට අවසං වෙනව නම් මනුස්සු ලෝකයේ මිනිස්සු හිසගිනි ගත්තෙකු සේපින් කරන වැතිනේද කියලා. ඒමොකොද ඔය අවුරුදු සීය කියල එක ඔච්චරික්මට ගෙවෙනවනං මිනිස්සු වහ වහා පින් කරගන්න වැතිනේද කියල දේශනා ඒ දෙවිය කියනවා දිව්‍යංගනාවට. දිව්‍යංගනාවෝ කහල කියනව දෙවියට, අනේ ස්වාමීනි ඔය අවුරුදු සීය මනුස්සලෝකේන මිනිස්සුන්ට නම් හිතෙනව කියල කියන්නේ හරියට කල්පයක් ජීවත් වෙන වගේ කියලලු. මොකද එයාලාට හිතෙන්නේ නැහැයිලු හිසගිනි ගත්තෙ කුසේ පින්කම් කරන්නේ කෙසේද ඔවුන් ජීවත් වෙන්නේ ඒ අවුරුදු සීය කල්පයක් ජීවත් වෙන වගේ කියල හිතාගෙනලු ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට බලන්න පින්වතුනි, අපි ජීවත් වෙන මේ සමාජයේ සත්‍ය ස්වභාවය ඕකයි. බුදුහාමුදුරෝ වැඩ හිටපු කාලෙත් පින්වතුනි අපි හිටියා. බුදුහාමුදුරෝ වැඩ ඉන්න ඕන, බුදුහාමුදුරෝ නෑ කියලා මේ ශාසනයේ පින්වතුනි නිවන් දකින ආර්ය ශ්‍රාවකයාට කිසිම අඩුපාඩුවක් නෑ. ඒ නිවන් දකින ආර්ය ශ්‍රාවකයාට අවශ්‍ය කරන සියලුම දේවල් පින්වතුනි මේ ශාසනයේ තියෙනවා. එනිසා පින්වතුනි අපට මේ ශාසනයේ අඩුවක් නෑ. එනිසාම තමයි බුදුහාමුදුරෝ පාසාදික සූත්‍රයේ දේශනා කරනවා, අනූනං අනදිකං අඩුත් නෑ වැඩිත් නෑ, සබ්බාකාරං පරිපූර්ණං ධම්මං සර්වාකාරයෙන්ම පරිපූර්ණ දහමක් තමයි මේ දහම. එනිසා ඔබට මේ ශාසනයේ පින්වතුනි ඉන්න තැන ඉඳලා නිවන් දකින මාර්ගයක් ඔබට මේ ශාසනයේ තියෙනවා. විදේශගතව සිට ඔබටත් තියෙනවා. එමනම් මං අද දැන් ඔබට දේශනා කරන්නම්. දැන් මම මෙච්චර වෙලා ඔබට පැහැදිලි කරේ විදේශගත වෙන්න ඔබට යම් කිසි දුකක් තියෙනවා නම් අනේ අපි මේ රටෙන් පිටෙන ඉන්නේ අපට පින් කරන්න බැහැ කියලා ඒ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕන. ඒ මොකද පිට රට හිටියා මේ ලංකාවේ හිටියා කියලා කිසිම වෙනසක් නැහැ. තමන් ඉන්නේ ওই විදියම නම් කොයි රටේ හිටියත් ඔහොමම තමයි. එනිසා ඔබ මේ දෘෂ්ටියෙන් අයින් වෙලා ඔබ හිතන්න දැම්මට ඉන්න තැන ඉඳලා නිවන් දකින්න පුළුවන්. මං අර මුලින්ම කියපු කාරණාවට යන්න. මං අර මුලින් කිව්වනේ මාර්යා එනවා කියලා අපි ළඟට. මාර්යා ආපු වෙලාවට පින්ඔතුනේ අපට කියන්න පුළුවන්ද මෙහෙම, අනේ මාර්යෝ උඹ වුණත් දන්නවනේ මගේ තත්ත්වය, මට ලංකාවේ හිටියනම් මීට වඩා පින් කරන්න තිබුණා, මට මේ රටකට ආවයින් පස්සේදී පිනක් කරන්න තියා පිනක් ගැන හිතන්නවත් විදියක් නැහැ. මොකද අපට පන්සලක් තියෙන කිලෝමීටර් ගානක් දුරයි, දානයක් දෙන හාමුදුරුවෝ කෙනෙක් නැහැ, සිල් ටිකක් ගන්න විදියක් නැහැ, බණක් අහන විදියක් නැහැ. අනේ මාර්යෝ අපි ගැන අනුකම්පා කරලා දැම්මෙන්නේ නැතුව අපි පින් දහම් ටිකක් කරගත්තු කාලෙක එන්න කියලා ආරාධනාවක් කරන තරම් කාලයක් මාර්යාට තියේවිද? හොඳට මතක තියාගන්න, ඔබ ලංකාවේ නෙවෙයි, ඔබ ඔය කියන විදේශ රටවල නෙවෙයි. හොඳට මතක තියාගන්න, ඔබ අඟහරු ලෝකේ ජීවත් වුණත් මාර්යා එන්නේ මොන වෙලාවේද? ඒ වෙලාවේදී ඔබ සූදානම් වෙලා ඉන්න ඕන. එහෙමනම් මාර්යාට අපිට කල් දාන්න බෑ. කාලය තියෙන වෙලාවේ අපි මාර්යාට අභියෝගයක් වෙලා මාර්යා එන වෙලාවට අපි සූදානම් වෙලා ඉඳීම මේ හැම දෙයකටම වඩා වටිනවා. මොකද ඔබම නිකන් හිතන්න, ඔබේ රටේ අද දවසේ රිය අනුතුරුම වෙලා කී දෙනෙක් මරණයට පත් වුණාද? ඔය ගොඩට අපිත් වැටෙන්න බැරි නෑ. ඊළඟ මොහොතේ ඔබ වැටෙන්න පුළුවන්, මම වැටෙන්න පුළුවන්, තව කෙනෙක් වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන. කොහොමද මේ ලැබිච්ච අවස්ථාවේ ඔබ ඉන්න තැන ඉඳගෙන ප්‍රයෝජනේ ලබන්නේ? අපි ඒක ගැන කතා කරමු. ඒකට පින්වතුනි හොඳම දේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් වීම. මොකද මේ සීලය කියන එක අපේ ජීවිතයට අනිවාර්යම අත්‍යවශ්‍යංගය. දවසක් බුදුහාමුදුරුවන්ගෙන් ගණක මොග්ගල්ලාන කියලා එක්තරා බබු අද කාලේ අපි කතා කරන විදිහට ඇකවුන්ටින් කියලා කියන්නේ, එවැනි කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහන ප්‍රශ්නයක්, ස්වාමීනි මේ ශාසනේ අපේ දැන් අපේ ශාස්ත්‍රයට අනුව නම් කවුරු හරි කෙනෙක් අපි ළඟට ගණන් ඉගෙන ගන්නාවොත් ඉස්සර වෙලාම මේ බෙදීම් වැඩි කිරීම කියලා දෙන්නේ නැහැ. ඉස්සර වෙලාම අපි කියලා දෙන්නේ එකේ ඉඳලා 10ට ගණන් කරන්න, 10 ඉඳලා 100ට ගණන් කරන්න. පොඩි කාලේ අපටත් එහෙමනේ. පුංචි කාලේ ගණන් කියලා දුන්නේ කොහොමද? අපේ දෙමව්පියෝ ඉස්සර වෙලා 1 2 3 4 5 10 ওই ලක්කන් ටික අපට ඇසට හුරු කරා, අපේ අතින් ලියුවා.
මෙන්න මේ වගේ පිළිවෙලක් තියෙනවා කිව්වා. ඊළඟට අපි මේ ඉන්න පූර්වාරාමේ ස්වාමීනි හැදුව පිළිවෙලක් තියෙනවා. අත්තිවාරයේම ඉඳලා ඉහළට තමයි මේ පූර්වාරාමේ හැදුවේ. මේ වගේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තියෙනවද කියලා ඇහුවා. නිවන් දකින ශ්‍රාවකයාට යන්න තියෙන පිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔව් මගේ ශාසනයේ තියෙන පිළිවෙලක්. මොකද්ද ඒ පිළිවෙල? ඒ පිළිවෙල තමයි පළවෙනිම කෙනා පළවෙනියටම මගේ ශාසනයට එන කෙනා මම ඉස්සර වෙලාම කරන්නේ සිල්වත් වෙන්න කියලා දෙනවා. ඒ කියන්නේ මේ ශාසනයට එන පළවෙනිම කෙනා කළ යුත්තේ මොකද්ද? සිල්වත් වෙන්න ඕන. දැන් මෙතන පින්වතුනි මූලිකම අවශ්‍යතාවයේ තියෙන ශ්‍රද්ධාව. නමුත් ශ්‍රද්ධාව ගැන කියන්නේ නැතුව මෙතන බුදුරජාණන් වහන්සේ සීලය ගැන කියලා කිව්වේ ශ්‍රද්ධාව ඕන ශාසනයට එන්නනේ. දැන් ශාසනයට එන්නේ කවුද? ශ්‍රද්ධාවන්තයනේ. එතකොට ශාසනයට එන කෙනාට ආය අමුතුවෙන් ශ්‍රද්ධාව හදන්න දෙයක් නැහැ. එයාට පිළිවෙල කියලා දෙන තමයි තියෙන්නේ. එතකොට මෙතන මේ කතා කරන්නේ ශාසනයට එන කෙනාට පවරනව වගකීම් ගොඩක්. අපි දැන් උදාහරණයක් හෙට අපේ තුමු යම්කිසි ආයතනයකට සේවකයෝ ටිකක් බඳව ගන්නවා. ඉස්සර වෙලාම කළ යුත්තේ මොකද්ද? ඒ ශාසනයට බඳව ගන්න සේවකයන්ට ඒ ආයතනයට බඳව ගන්න සේවකයන්ට ආයතනය ගැන පැහැදීමක් ඇති කරවන්න ඕන. අන්න ඒකට තමයි නොයෙක් නොයෙක් වෙළඳ දැන්වීම් හරහා නොයෙක් නොයෙක් මේ ලබා දෙන වැටුප් නොයෙක් නොයෙක් ආකාරයකට ලබා දෙන දීමනා සහන මෙවැනි දේවල් ඒ වැඩ කරන්නෙන සේවකයන්ට දැනුවත් කරනවා. එතකොට මේක අහගෙන ඉන්න සේවකයොන්ට අන්න ආයතනය පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න ඒ ආයතනයට ඔන්න රැකියාවට එන්නේ මොන චේතනාවෙන්ද? ශ්‍රද්ධාවෙන් මට මේ ටික ලබා ගැනීම අරමුණේ. එතකොට ආපු ගමම ඒ ආපු කෙනාට වැඩ බාර දෙන්නේ නැහනේ. ඉස්සර වෙලාම ආපු කෙනා මොකද කරන්නේ? ඒ ආයතනයට ආපු කෙනාට ඉස්සර වෙලාම පුංචි කාල සීමාවක් තුල පුහුණුවක් ලබලා දෙනවා. අපි කියනවනේ ට්‍රේනින් කාලය කියලා. ඒ පුංචි කාල සීමාව තුල ඒ පුද්ගලයාට ඒ රස්සාවට රැකියාවට එන කෙනාට ආයතනයේ සම්බන්ධයෙන් එයාට පැවරෙන වගකීම් කොටස සම්බන්ධයෙන් ඒ පුහුණුව ලබා දෙනවා. එතකොට ඒ පුහුණුව ලබා ගත්තෙන් පස්සේදී ඔන්න එයාට වැඩ කරන්න පුළුවන්. අන්න එහෙමනම් මේ ශාසනයට ශ්‍රද්ධාවෙන් එන ආර්ය ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ දෙන පුහුණුව තමයි පල්ලවෙනියටම සිල්වත් වෙන්න ඕන. සීලය කොච්චරද රකින්න ඕන? දැන් අපි සිල්වල තියෙනවා පන්සිල් කියනවා, අටසිල් කියනවා, නවාංග සීලය කියනවා, දසාංග සීලය කියනවා, සාමණේර සීලය කියනවා, උපසම්පදා සීලය කියනවා. මේ වගේ පින්වතුනි සීලය විවිධ මට්ටම්වල තියෙනවා. අපි ඒව ඉස්සරහට කතා කරමු. මොනවද මේ සිල් මට්ටම්? ඇයි බුදුහාමුදුරුවෝ මේ සීලය කියන එක එකම ටිකක් පනවන්නේ නැතුව විවිධ කොටස් වලට බෙදලා පනවලා තියෙන්නේ? පන්සිල් කියනකොට වෙනම පහක්, ඒකට තව තුනක් එකතු කරාම අටක්, ඒකට තව එකක් එකතු කරාම නවයක්, ඒකට තව එකක් එකතු කරාම දහයක්. ওই විදියට ගත්තයින් පස්සේ ඔය 10ටම වෙන නමක් දානවා සාමණේර සීලය කියලා. ওই ටිකම තවත් විවෘත කළ සකසලා තියෙන උපසම්පදා සීලය කියලා. මේ එකම ටික පිංගුතුනි ඒ පැත්තට මේ පැත්තට හරව යම් යම් විනාස්කම් කර කර පිංගුතුනි මේ සිල්පද මට්ටම් හදලා තියෙනවා. අපි කතා කරමු මොකද්ද ඔය සිල්පද මට්ටම් හැදීමේ අරමුණ. හැබැයි ඊට කලින් තේරුම් කරගමු මේ සිල් කියලා කියන්නේ මොකටද? සීලය අවශ්‍ය වෙන්නේ පිංගුතුනි නිවන් දකින ආර්ය ශ්‍රාවකයාට අනිවාර්යයෙන්ම මේ ශාසනේ පැවැත්මක් ඇති කරගන්න. මොකද ශාසනේ ස්ථාවර භාවය රැකගන්න නම් සීලය කියන එක අනිවාර්යමත් අවශ්‍යයි කියන එක පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව. මේ ලෝකයේ පින්වතුනි කිසිම කෙනෙකුට සිල් නැතුව නිවන් දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සීලය අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යමයි නිවන් දකින්න. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සිල් නැතුව නිවන් දකින්න පුළුවන් කාටද දන්නවද? සංසාරේ හොඳට සිල් වඩලා තියෙන කෙනාට. සංසාරේ හොඳට සිල් වඩලා තියෙන කෙනාට විතරයි පින් උතුණි
මේ සීලයේ නැතුව නිවන් දකින්න පුළුවන්. දැන් ඔය ඔබ අහලා තියෙනවනේ අර සමහර කතා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් එක බණපදයක් අහනවා, බණපද දෙකක් අහනවා, මේ බණක් අහනවා, ඔහොම බණ අහනකොට නිවන් දකිනවා. ඒ කොහොමද නිවන් දකින්නේ? ඒ නිවන් දකින්න ඉන්නේ පිංඔතුනි මේ අද ඊයේ ආපු අය නෙවෙයි. සංසාරේ කල්ප අසංඛ්‍ය ගණන්, කල්ප ගණන් පිංඔතුනි පාරමිතා පුරාගෙන මෙන අය. ඒ අය පිංඔතුනි සංසාරේ අනන්තව හොඳට සිල් ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ සිල් ආරක්ෂා කරගෙන ඇවිල්ලා මේ ආත්මේ අමුතුවෙන් මේ සිල්පද පනවන්න ඕනේ, මේක ආරක්ෂා කරගෙන යන්න. අර දැන් අර බුදුදහමේ තියෙනවනේ මෙන්න මෙහෙම දෙයක්. බුදුරජාන් වහන්සේ දවසක් දේශනා කරනවා සාරිපුත්ත හාමුදුරන්ට, මගේ මතකයේ හැටියට, සාරිපුත්ත මේ බුද්ධ ජීවිතේ මම බොහෝම පහසුවෙන් හිටපු කාල සීමාවක් තමයි මේ මම බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20. ඇයි එහෙම දේශනා කරන්නේ? ඇයි ඊට පස්සේදී ඒ අවුරුදු 20න් පස්සේ ගත කරපු කාලය අපහසුෙන් ජීවත් උනායි කියලාද කිව්වෙද නැහැ. පළවෙනි අවුරුදු 20 එතන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පහසුවෙන් වාසය කරා කියලා. බුදුහාමුදුරෝ බුදු වෙලා අවුරුදු 20ක් යනකම් පින්ඔතුනි මේ ශාසනේ එකම සිල්පදයක්වත් පනවල නැහැ. දැන් අද කාලේ පින්ඔතුනි ඔය කියන කාරණාව මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. කොහොමද අද කාලේ විග්‍රහ කරනවා? මේ අවුරුදු 20 අය සිල් නැතුව, ඒ කියන්නේ සීලිය ආරක්ෂා කරන්නේ නැතුව නිවන් දැක්කනම් අද අයට සිල් නැතුව නිවන් දැක්කේ බැරිද කියලා හොඳට මතක තියාගන්න පින්ඔතුනි. ඔය අවුරුදු 20 කිසිම කෙනෙක් පින්ඔතුනි එක සිල් පදයක්වත් කඩලා නැහැ. ඒ මොකද ඒ අවුරුදු 20 පින්ඔතුනි පහළ උනේම සංසාරේ අනන්තව පින්ඔතුනි සිල් ආරක්ෂා කරලා පළපුරුදු තියන අය. එයාලට පින්ඔතුනි මේ අමුතුවෙන්ම මේ ඒකට පුහුණුවක් දෙන්න ඕනේ. දැන් මම අර ආයතනයේ උපමාවක් ගත්තනේ. අපි හිතමු ඔන්න ඒ කියන ආයතනයක් තියෙනවා. අපි හිතමු ඒ කියලා තව ආයතනයක් තියෙනවා. ඔය ආයතන දෙකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා එක ආයතනයක. ඔය කියන ආයතන එක ආයතනයක වැඩ කරපු කෙනෙක් ඒ කම්පැනියෙම, ඒ කියන්නේ ඒ කියන වෘත්තියම කරන කෙනෙක්, ඒ රස්සාවෙම ඉන්න කෙනෙක් එයට ඒ වගේම වෙනත් ආයතනයක රස්සාවකට යනවා. අර වැඩ කොටසමයි කරන්නේ. එතකොටනේ පිංගතුනේ සමහර වෙලාවට අහන්නේ කොහොමද ඒ ආයතනයේ වැඩ කරපු පළපුරුද්ද? එතකොට පළපුරුදු තියෙන අයට අමුතුවෙන් ලොකු කාලයක් පුහුණු වීම දෙන්නේ නැහැ නේද? පළපුරුද්ද තියෙනවා නම් ඒ ආපු ගමම ආයතනයේ සේවය බාර දෙනවා. ඇයි? මෙයාට මේක කරලා හොඳ අවබෝධයක් තියෙනවයි කියලා දන්නවා. අන්න එහෙමනම් සංසාරේ කල්ප ගණන් පාරමිතා පුරලා සිල් ආරක්ෂා කරගෙන ආපු අයට පිංඔතුනි හොඳට මතක තියාගන්න, අමුතුවෙන් මේ ආත්මේ බුදුහාමුදුරුවන්ට සිල්පදයකින් එක පණවන්න අවශ්‍යතාවයක් තිබුණේ. මොකද පණවන්න අවශ්‍යතාවයක් තියෙන්නේ වරදක් කරනව නම් විතරයි. දැන් අර ඔබාලා ඇති ඔය ලංකාවේ එක්තරා කාලයක, මිට බොහොම ඉස්සර කාලයක, ලංකාවේ පිංඔතුනි එක්තරා කෙනෙක් ගුවන් යානය පැහැරගත්තා. ওই ගුවන් යානය පැහැරගත්තු ওই මිනිස්යාට පින්ඔතුනි ලොකු දඬුවමක් ලැබුණ නෑනේ. ලොකුවට නීතියේ රැහැනට හසු වෙන යාට අවස්ථාවක් ලැබුණේ නෑ. ඇයි ඒ? ඒ වෙනකන් ලෝකේ නීති පොතේ කොහෙවත් තිබුණේ නෑ ගුවන් යානය පැහැරගත්තු කෙනාට මෙන්න මේ දඬුවම් ටික තමයි දෙන්නේ කියලා. හැබැයි ඒ කාලේ වෙනකොට නීති රීති ටික හැදුවා. අතීතේ ඉඳලාම මේ වැරද්ද කරපු අයට දඬුවම් දෙන විදිහ නීතිමාලාවක් හැදුවා. හැබැයි පින්ඔතුනි මං ඊතරෙදි මේ උදාහරණේ ගත්තේ එහෙම නීතියක් නැත්තේ ඇයි? එහෙම වරදක් ලෝකේ කවුරුවත් කරපු නැති නිසායි වෙනකක්. අන්න ඒ වගේ තමයි මේ ශාසනයේ පින්ඔතුනි සිල්පදයක් මුල් කාලේ පැනෙව්වේ නැත්තේ ඇයි? ඒ වගේ වරදක් ඔය අවුරුදු 20 පුරාවටම කාගේවත් අතින් සිද්ධ වෙච්ච නැති නිසා එක වේලක් දන් වළඳලා තමයි ජීවත් වුනේ ඒ භික්ෂුන් වහන්සේලා. ඒ ශාසනයට හැම කෙනෙක්ම රහත් වෙනවා, ආර්ය තත්ත්වයටපත් වෙනවා. අමුතුවෙන් බුදුහාමුදුරන්ට සිල්පද පනව වෙහෙසෙන්න අවශ්‍ය වුණේ නැහැ. හැබැයි ඊට පස්සේදී අවුරුදු 20 තමයි පිංඔතුනි 20න් පස්සේදී තමයි ශාසනයේ සිල්පද පැනෙව්වේ. මොකටද? විනය පැනෙව්වා ශාසනය රකින්න ඕන නිසා.
සාක්ෂණය රැකීමේ පරමාර්ථයෙන්ම තමයි පින්වතුනි සිල්පද පැනෙව්වේ, විනී ශික්ෂාපද පැනෙව්වේ. මම මේ කාරණාව ඔබට මතු කළේ, මේ ශාසනයට එන කෙනාට අනිවාර්යයෙන්ම සීලය කියන එක තියෙන්නට ඕන. සීලය නැතුව, සිල් රකින්නේ නැතුව නිවන් දකින්න පුළුවන් එහෙනම් කාටද? එකම කෙනාටයි. ඒ තමයි සංසාරේ හොඳට සිල් රැකලා පුරුදු වෙච්ච කෙනාට. එයාට පින්වතුනි අමුතුවෙන් සිල් රැක රැක ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට එහෙමනම් සීලය අනිවාර්යම අංගයක් නම් නිවන් දකින්න. එහෙමනම් අපිට තියෙනවා හොඳ අවස්ථාවක්. මොකද්ද? සිල් ආරක්ෂා කරන එක. සීලය අපි අඛණ්ඩව ආරක්ෂා කරන එක, සීලය රකින්න එක අපට මේ ජීවිතේ අනිවාර්යම අංගයක් වෙලා තිබෙනවා. එහෙමනම් ඔබට විදේශගතව සිටින ඔබටම යෝජනා කරනවා මෙන්න මේ යෝජනාව. මොකද්ද? කවුරු හරි කෙනෙක් මේ යෝජනාව ඉදිරිපත් කරලත් එයත් කියනවා නම් අනේ අපට මේක කරන්න බැහැ කියලා. ඒ අහන ඇත්තුනම් කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් උනත් මේක කියන්නම වෙනවා. නිරයට යන්නම ඉන්න අය හොඳට මතක තියාගන්න, ඔබට තා ආයිමත් මේ මම කියපු වචනය අහන්න ලැබෙන්නේ තවත් එක්කෙනෙකුගෙනුයි. ඒ තමයි යමරජ්ජුරුවන්ගේ. ඒ මොකද ඔබ මැරුණෙන් පස්සේදී නිරයට ගියාම යමරජ්ජුරුව තමයි ඇවිල්ලා අහන්නේ, දන්නවද දැන් මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපි එතනට ගියෙන් පස්සේදී කියනවලු, අනේ නෑනි මම දන්නේ නෑ. ආන්නේ වෙලාවේ යමරජ්ජුරුව මතක් කරනවා, නුඹ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ නිරයට. අන්න එතකොට තමයි මතක් වෙන්නේ තමන් නිරයට ආවා කියලා. හැබැයි අද ඉන්න අයට යනකම් මතක් වෙන්නෙත් නෑ, ගියෙන් පස්සේදී මතක් වෙන්නෙත් නෑ. ඒ නිසා මම මේ අද මේ දේශනාව කරන්නේ සංසාරයෙන් එතර වෙන්න ආසාව තියෙන, සසරේ බය දැකලා සසරේ දුක දැකලා ඒ සසරට වැටෙන්නේ නැතුව එතනින් එතර වීමේ අවශ්‍යතාවයේ තියෙන, විදේශගතව ඉඳලත් පිනක් කරගන්න ඕනේ කියන අරමුණ තියෙන, අදිෂ්ඨානයේ තියෙන ඔබ වෙනුවෙනුයි අද මේ දේශනාව මම මේ විදියට සිද්ධ කරන්නේ. එහෙමනම් ඔබට අවස්ථාවක් තියෙනවා එකක්. මොකද්ද? එකක් නෙවෙයි, මේ ශාසනයේ තියෙන හැම අවස්ථාවක්ම විදේශගතව සිටින ඔබට මේ ලංකාවේ මේ කාලේ ඉන්න අයට වඩා හොඳට කරන්න පුළුවන්. මම ඒක ඔබට කියලා දෙන්නම්. සිල් ආරක්ෂා කරන්නේ කුණත් ලංකාවේ ඉන්න අයට වඩා හොඳට කරන්න පුළුවන්. දැන් ඒක මම හොඳ අත්දැකීමක් ලැබුවා. මම පසුගිය කාලයක ඩුබයි දේශයේ ධර්ම දේශනාවල් වගේකට වැඩම කළා. මම පළවෙනි වතාවට වැඩම කළේ රටට. ඒ වෙලාවේ පින්වතුනි මම ලැබුව ලොකු අත්දැකීමක්. ඒ මොකද? පින්වතුනි අර තමන්ට තිබෙන බාහිර බලවේගවන් වලින් 100%ක් විතර මිදිලා තමයි ඒ රටවල ජීවත් වෙන මිනිස්සු ගත කරන්නේ. හැබැයි ඉතින් අර බිත්ති හතරට කොටු වෙලා තමයි ජීවත් වෙන්නේ. හැබැයි පින්වතුනි ඔවුන්තර බාහිර ප්‍රශ්න ගොඩක් අඩුයි, වෙලාව ගොඩක් ඉතුරුයි, කාලය හොඳට කළමනාකරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් ලංකාවේ වුණත් අපි හිතමු ලංකාවේ ජීවත් වෙනකොට පඩියක් අතර ගත්තත් මාසෙකට මගුල් හතරක් આવොත් පඩියෙන් භාගයක් ඉවරයි. ඊළඟට මේ මනුස්සයට පිනක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මලගෙවල් දෙකක් වුණොතින් තවත් පඩියෙන් කොටසක් ඉවරයි. කොහේ හරි ගෙදරක යම් කිසි දෙයක් වුණොතින් එතනට යන්න ඕන. එතකොට මාසෙම මුළු අවුරුද්දෙම නිවාඩුවල් වලින් නිවාඩු ගණනාවක්ම දාලා තින්නේ සමාජ සුභසිද්ධිය වෙනුවෙන්මයි. හැබැයි ලංකාවේ මිනිසුන්ට වගේ නෙවෙයි විදේශගතව ඉන්න ඔබට මීට වඩා හාත්පසින්ම වෙනස්. මොකද මගුල් ගෙදරක යන්නද, මල ගෙදරක යන්නද, යම් කිසි අවශ්‍යතාවයකට යන්නද, ඔබට එළියට බහින්න තියෙන්නේ ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න විතරයි. එහෙමනම් මේ අවස්ථාව ඔබට හොඳම අවස්ථාව තමයි සිල් රකින්න. සීලිය ආරක්ෂා කරන හොඳම වෙලාව. ඒක නිසා තමයි මම මේ රටට ගියාම ඒක හොඳට දැක්කා. මං ඔවුන් එක කතා කරා. අදටත් පින්වතුනි ඒ රටවල්වල ඉන්න අය අපට දැනගන්න ලැබුණා. ඒ දේශනාවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන අප විසින් පවත්වපු ඒ දේශනාවල් හොඳ අවබෝධයක් ඇති කරගෙන මාසෙකට දින කිහිපයක් දැන් එන්න එන්න සිල් රකින සමාජයක් බවට උන්පත් වෙලා තියෙනවා කියලා. එනිසා අද මේ දේශනාව මම අදිෂ්ඨාන කරනවා සිල් ආරක්ෂා කරන්න උනන්දුව තියෙන, අනේ මට මේ සීලය හරියට රකින්න ඕනේ කියන අවශ්‍යතාවය තියෙන අය පිණිසම
මේ දේශනාව හේතු වෙන්න ඕන. දේශනාව මට දේශනා වෙන්න ඕන. මොකද ඔබ වෙනුවෙන් ඒ කාර්යභාරය අපට ඉටු කරන්න පුළුවන් නිසා. එහෙමනම් පින්වතුනි, ඔබට මේ අවස්ථාව මම කිව්ව හොඳ අවස්ථාව සිල් ආරක්ෂා කරන්න. දැන් මේ සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි පින්වතුනි සිල් රකින්නමයි කියලා දැන් ලංකාවේ ඉඳගෙන නම් මොකද කරන්නේ? උතුරු සල්ලුවක් දා ගන්නවා, සුදු වස්ත්‍රයක් ඇඳ ගන්නවා, පිඟානක් කෝපයක් ගන්නවා, තව බෑග් එකක් ගන්නවා, තව මොනවා හරි ටිකක් දා ගන්නවා, මල් වට්ටියක් හදා ගන්නවා, උදේට කෑම ටිකක් අරගෙන යනවා, දවල්ට එහෙන් දාන්න ටික හම්බෙනවා, උදේට ගිහලා හාමුදුරු දෙන ටික කටපාඩමින් කියවනවා, කොහි හරි වාඩි වෙනවා, එක්කෝ නිදා ගන්නවා, එක්කෝ කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා, එහෙම නැත්නම් මොනවා හරි වෙන වැඩකට උත්සාහ කළා, හතරේ ඉඳලා හය වෙනකම් පහ වෙනකම් කොයි වෙලාවද බලාගෙන ඉන්නේ කියලා බලාගෙන ඉඳලා සිල් පවාරෙ මෙච්ච ගමන් ඔන්න පන්සලෙන් පැනලා ගෙදර එනවා. මිනිසුතුන් ගෙදර ආවයින් පස්සේදී සැනසුම් සුසුම් හෙලනවා, අනේ මං අද සිල් ගත්තනේ කියලා. ඔෆිස් වලත් ගිහිල්ලා කියනවා මම මේ පොයට සිල් ගත්තනේ කියලා. හැබැයි පින්ඔතුනේ ඔහොම සිල් ගත්ත එක හරිනම් අපි සිල් ගත්තු ක්‍රමවේද ওই විදිහට සාර්ථක නම් පින්ඔතුනේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාවේ ඇයි හික්මුණු මිනිසුන්ගෙන් අඩු වෙලා තියෙන්නේ කියලා. පින්වතුනි සිල් රකින්නවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඒක නෙවෙයි. අපි ඒක කතා කරමු සීලය කොච්චර දියුණු වෙනවද කියලා. මම ඔබට අද මේ දේශනාවෙන් සම්පූර්ණයෙන්ම මේ සිල් ගන්න ඕන හැටි කියලා දෙන වෙලාවක් නෙවෙයි. අපි ඒකට ඉදිරි දේශනාවක් පවත්වමු. අද මේ දේශනාවෙන් මට ඔබට උනන්දුවක් ඇති කරවන්න ඕන කමක් තියෙනවා. සිල් ආරක්ෂා කරගෙන ඉඳීමෙන් අපට ලැබෙන ප්‍රතිඵලය. දැන් අපි මොනවා හරි යම් කිසි දෙයක් අපි ලබනවා නම් ඉස්සර වෙලාම බලන්නේ මොකද්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයනේ. අපි ආහාරයක් ගන්න ගියත් ඉස්සර වෙලාම අපි පොඩ්ඩක් දිවගාලේ බලන්නේ මොකද්ද? ප්‍රතිඵලයනේ. මොකද්ද බලන ප්‍රතිඵලය? රසය බලනවා. අපට දැනෙන රසයක්ද? ඇඳුමක් අතර ගත්තම ඇඳුමක් ගත්තයි කියලා අරගෙන ඉනවද? නෑ, ඒක මැනලා අපට පහසුද කියලා බලනවනේ. එහෙමනම් ඉස්සර වෙලාම අපි බලන්න ඕන මේ සීලයක් ආරක්ෂා කරයින් පස්සේදී අපට ලැබෙන වාසි මොකද්ද? අපට ලැබෙන මේ සැපය මොකද්ද? මොකද්ද මේ තරම් සිල් රකින්න කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ? පින්වතුනි එකම උදාහරණ කතාවක් මම ඔබට කියන්නම්. අපදාන පාළියේ පින්වතුනි කතා ගොඩාක් තියෙනවා. කතා තියෙන ප්‍රමාණය විස්තර කරන්න බැ, විශාල කතා ප්‍රමාණයක් පින්වතුනි අපදාන පාළියේ සඳහන් වෙලා තියෙනවා. මේ අපදාන පාළියේ තිබෙන කතාවල පින්වතුනි ගොඩාක් කතා තියෙන්නේ මේ කල්ප 194 ওই වගේ කාලයන්වල. හැබැයි අපදාන පාළියේ තියෙන මගේ මතකයේ හැටියට අවබෝධයේ හැටියට හරිනම් දිගම කතාව තමයි පින්වතුනි දිගම කතාව කියලා කියන්නේ මේ කතාවෙන් දිග නෙවෙයි. වැඩිම කාලයක් සුගතිය හිටපු කෙනාගේ කතාව තියෙන්නේ මගේ අවබෝධයේ හැටියට නම් එකම කෙනයි. ඒ තමයි පින්වතුනි එක්තරා ආත්ම භාවයකදී එක මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයා අරිම දුප්පත්. තමන්ට එදා වේලවත් හම්බ කරගන්න විදියක් නැහැ. මේ මිනිස්සයා දකිනව මිනිසු දන් දෙනවා, පින් කරනවා. මෙයාට දන් දෙන්න වත්කමක් නැහැ. මේ මිනිස්ස එකම දෙයක් කරා. ඒ තමයි දවසක් එක්තරා ස්වාමින් වහන්සේ නමකගේ මාර්ගයෙන් ඒ ස්වාමින් වහන්සේ ලවා සිල් සමාදන් වුණා. පිඟතුනි දිවි හිමියෙන් මේ මිනිස්සයා එක සිල් පදයක්වත් කඩන්නේ නැතුව සිල් පද පහම ආරක්ෂා කළා. එක සිල් පදයක්වත් කඩන්නේ නැතුව සිල් පද පහම ආරක්ෂා කරා. එච්චරයි කරපු පින්කම. ආයේ දන් දුන්නේ භවනා කරේ මේ කිසිම දෙයක් නැහැ. මොකද එහෙම කරන්න පුළුවන් වත්කමක් යාට තිබුණේ නැහැ. එකම දෙයයි කළේ, ඒ තමයි හොඳට සිල් ආරක්ෂා කරා. සිල් ආරක්ෂා කරගෙන ඉඳලා මේ මිනිස්සයා පින්වතුනි මේ විදියට මිදලා මරණයට පත් වුණා. මැරිලා කොහෙද දන්නවද ඉපදුනේ? ඉපදුනේ පින්වතුනි සුගතියේ. ওই සුගතියේ ගියපු ඒ මිනිස්සයා ආයෙමත් මනුස්ස ලෝකෙට ආවේ කවද්ද දන්නවද? මනුස්ස ලෝකෙට ආවේ කල්ප අසංඛ්‍යකට පස්සේ. දැන් ඉතින් කල්ප අසංඛ්‍ය කියලා කිව්වට මන් දන්න ඔය ඇත්තොන්ට ඕකේ තරමටම දැනෙන්නේ නැහැ. මම පොඩ්ඩක් මේ කල්ප අසංඛ්‍ය ගැන කියලා දෙන්නම්. හැබැයි මේකෙන් මේ බලාපොරොත්තු වෙන්නේ මන් දන්නව මේක කිව්වයි කියලා ඔබට පොඩ්ඩක්වත් මේ කියන ගණන් එකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් මම මේක චුට්ටක් ඔබට කියලා දෙන්න
උනන්දුවත් දක්වන්නේ ඔබ මේක අහනකොට අඩුමතරමි මේකෙ තියෙන දිගපලලාහරි පොඩ්ඩක් ඔලුවටනෝ. දැම්මං කල්පාසංකේ දැන් දාහක් කිවෝතින් අපි දන්නවනේ හා මෙච්චර ගානක් කියලා. තැඟුණ අපිතුම අපි යම්කිසි ලොතරයියකින් දිනුමක් ඇදෙනෝ. ඒ ලොතරයියේ දිනුම් ඇදෙනකොට උනෙක පාටම දැනගන්න ලැබෙන කෝටියක් කියලා. එතකොට අපි ඇස් ටික ඉදිමිලා අපට පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. ඇයි? කෝටියේ කියන ගාන අපි දන්න නිසා. හැබැයි දාහක් ඇදුනයි කිව්වොතින් අරතරන් දැනෙන්නේ නැහැ. පුංචි සතුරක් ඉදර දැනෙනවා. ඒ මොකද 1000 කියන ප්‍රමාණය අපි දන්න නිසා. දැන් මේ අසංඛ්‍ය කියලා මම මෙතන කිව්වා මේ පුද්ගලයා අසංඛ්‍යකට කලින් සුගතියේ ගියා, ආයෙමත් සුගතියෙන් බිමට බැස්සේ අසංඛ්‍යකට පස්සේ. හැබැයි අසංඛ්‍යය කියලා කිව්වට මම දන්නේ ඔයතොන්ට දැනෙන්නේ නැහැ. අන්නේ දැනෙන්න ඕන නිසා තමයි මම මේක කියලා දෙන්නේ. හොඳට මතක තියාගන්න අන්තරකල්පය කියලා කොටසක් තියෙනවා. අන්තරකල්පයක් කියලා කියන්නේ පින්වතුනි එක්තරා ඉලක්කමක් නෙවෙයි එක්තරා ප්‍රමාණයක් කියලා හිතන්නකෝ අන්තරකල්පය කියලා කියන්නේ. මේ අන්තරකල්පය කියන එක මනුස්ස වර්ෂවලට පරිවර්තනය කරලා කියනවනම් අන්තරකල්පය කියන එක මනුස්ස වර්ෂවලට පරිවර්තනය කරලා කියනවා නම් ඒකේ ගාන තමයි මෙන්න මේක 86,40,000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමෙන්. නැවතත් මම කියන්නම් 86,40,000 කියන ඉලක්කම වැඩි කිරීමේ ලකුණ යෙදුවා එක් අංක එක ලිව්වා 0.123456,7,8 ඔහොම ලියාගෙන 0.140ක් ලියාගෙන යන්න. අන්නර ගානෙන් අර කියන ඉලක්කම වැඩි කරලා බලන්න. ඒක වැඩි කරයින් පස්සේදී ඔබට යම්කිසි අගයක් ලැබෙයි, යම්කිසි පිළිතුරක් ලැබෙයි. අන්නේ ලැබෙන පිළිතුරේ ඉලක්කම් ගාන තමයි අන්තරකල්පයක මනුස්ස වර්ෂවලට පරිවර්තනය කරාම මනුස්ස වර්ෂ යන ගාන. දැන් තේරෙනව නේද ඔය අන්තරකල්පයක් මං ඔය කිව්වේ? ඔය එක අන්තරකල්පයක ගානක් මං ඔය කිව්වේ. ඔය වගේව 256කට කියනවා මහා කල්ප එක. ඒ කියන්නේ අර මං අර කිව්වා වගේ අන්තරකල්ප වගේව, ඒ කියන්නේ 86,40,000 1.140න් වැඩි කරයින් පස්සේදී ලැබෙන අග ඒව වගේව 256ක්. එකකට කියන එක 256ක් එකකට එකතු කළොත් ඒකට කියනවා මහා කල්ප එක. දැන් මේ පන්සිල් පද පහ රැකපු මේ කියන මිනිස්සයා කොච්චර කාලයක් සුගතී හිටියද දන්නවද? ඒ අර මං අර කියපු මහා කල්ප වගේ ඒවා 1.140ක් පින්වතුනි සුගතියෙම හිටියා. කොයි තරම් නිදහසක් ලැබුණු කාලයක්ද? ඇයි? දුක කියන නමවත් නැහැ. දැන් ඔය දැන් ධර්මයේ සඳහන් වෙනවා පිගතුනි දිව්‍ය ලෝකේ සිල් රකින්න ගොඩක් අමාරුයිලු. ඇයි දන්නවද? දිව්‍ය ලෝකේ ඒ තරම් සැප වැඩි. දැන් දිව්‍ය ලෝකේ පිංගතුනි සිල් රකින්නමයි කියන එක හරිම අමාරු වැඩක්. ඒ තරම් සැප වැඩි. දැන් ඔය කොච්චරද කියලා කියනවා නම් ධර්මයේ සඳහන් වෙනවා පිංගතුනි දිව්‍ය ලෝකේ තියෙන සෙල්ලංක දැන් සමහර සෙල්ලම් තියෙනවා දිව්‍ය ලෝකේ තියෙන ඒ සෙල්ලම් වලට දෙවිවරු ගියයින් පස්සේදී කන් අමතක වෙනවලු. එතකොට දවස් 7ක් කන් අමතක වුණාම දෙවි කෙනෙක් මැරෙනවලු. එතකොට හිතන්නකෝ දවස් 7ක් කන් අමතක වෙනවා නම් සෙල්ලමකට ගියාම ඒ දෙවියන්ට, එතකොට හිතන්න ඒ සෙල්ලම කියන එක කොච්චර සැපියක්ද? ඒ කියන්නේ මනුස්ස ලෝකයේ දිනවලින් දවස් 7ක් කන්න අමතක වුණොත් ඒ දිව්‍ය ලෝකයේ දෙවියන්ට පින්ඔතුණි ආයෙමත් කොච්චර ආහාර ගත්තත් එයාට ජීවත් වෙන්න බැ, එයාට මරණයට පත් වෙන සිද්ධ වෙනවා, එතනින් චුත වෙන්න වෙනවා. ඉතින් ඔය තරම් සැප තියෙන දිව්‍ය ලෝකේ දැන් අපේ ලංකාවෙත් සමහරලාට එහෙම ඉන්නවනේ. සමහරලාට මොනවා හරි වැඩකට ගියාම එහෙම නැත්නම් අපි හිතමු අපි රූපයෙන් යම්කිසි දෙයකට ඇලෙනවා, රූපවාහිනිය යමන් නරඹ ඉන්නවා. එහෙම ඉන්නකොට අපිට කන්න අමතක වෙනවා. සමහර අය කියනවනේ අනේ මං අද දවල්ට කෑවෙවත් නෑ නේද කියලා මේක බල බල හිටියට. ඒ කියන්නේ කන්න අමතක වෙලා. අන්න ඒ වගේ මේ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට දවස් 7ක් සෙල්ලම් කර කර ඉන්නවා කන්න අමතක වෙනවා. එතකොට මම කියන්නේ සෙල්ලම කියන එක ඔය තරම් සැපයක් තියෙනවා නම් අනිත් ඒවයි කොයි තරම් සැපයක් තියෙනවද?
ඒ කියන්නේ මම මේ කියන්නේ හදන්නේ දිව්‍ය ලෝකේ ඒ තරම්ම සැප තියෙනවා. ඉතින් ඔය තරම්ම සැප විඳ විඳ කල්ප අසංඛ්‍යක්ම ඒ පුද්ගලයාට ඉන්න පුළුවන් උනේ මොකක් නිසාද? පින්ඔතුනි පොඩි කාලයක් පන්සිල් පද පහ රැකපු නිසා. එහෙමනම් පුංචි කාලයක් පින්ඔතුනි පන්සිල් පද පහක් රැකලා ඔය තරම් සැපයක් ලැබුවා නම් ඔබ හිතන්න පින්ඔතුනි හරියට අපි අටසීලයක් රැක්කටින් කොයි තරම් පැසැපයක් ලැබේද? හරියට අපි නවාංග සීලයක් දසාංග සීලයක් රැක්කනම් කොයි තරම් සැපයක් ලැබේද? සීලය කියන එක පින්ඔතුනි ඒ තරමටම වටින දෙයක්. එතකොට ඔබට එහෙමනම් දැන් තේරෙනව නේද මේ මං ඔය කිව්වේ සීලේ සැබෑ ආනිසංස නෙවෙයි. සීලේ ආනිසංස ගොඩාක් කතා කරන්න තියෙනවා. ඒක අපි වෙනම සාකච්ඡා කරමු. නමුත් අද මේ දේශනාවේ මට ඔබට උනන්දුවක් ඇති කරවන්න ඕන කම තියෙන්නේ සිල් රකින්න ඕන තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා. එතකොට දැන් ඔබට දැනෙනව නේද මේ සීලය කියන එක කොච්චර වටිනවද? සිල් රැක්කයින් පස්සේදී අපට මොනතරම් ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා. හරියට සිල් රැක්කොතින් මනුෂ්‍ය භවයන්වල දිව්‍ය භවයන්වල බොහෝ කාලයක් සැප විඳින්න පුළුවන් කියලා. ඔබ දන්නවද දැන් මේ මනුස්ස ලෝකයට අපි මේ විදියට ඇවිල්ලා තියෙන්නේ සංසාරේ පින්වතුනි හොඳට සිල් රැකපු නිසා. සිල් ආරක්ෂා කරලා තමයි අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් මනුෂ්‍ය ලෝකයේ සිල් රැකලා මේ විදියට පින්වතුනි අපට සැපයක් ලැබිලා තියෙනවා නම් එතකොට හිතන්න මේ ජීවිත අපි සිල් නොරැක්කොත් මොකද වෙන්නේ? සිල් නොරැක්කොත් පින්වතුනි වෙන්නේ අපිටත් කවදා හරි දවසක ඔය තිරිසන් ආදී ආත්මයන්වල උප්පත්ති ලැබනක විතරයි. මොකද අපි ඇස ලස්සන කරගෙන කන පිනවගෙන රූපය ලස්සන කරගෙන අපි විවිධ සැප සම්පත් හොයාගෙන අපි ජීවත් වෙනවා. හැබැයි ඒකම විතර ජීවිතය කරගෙන ජීවත් වෙනවා තමන්ට මේ සීලයක් රකින්න ඕනේ කියන අවශ්‍යතාවයක් ගොඩක් වෙලාවට තමන්ට දැනෙන්නේ. ඒ නිසා මම ඔබට කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ ඔබේ හිත වෙහෙසවන්න, සීලය ආරක්ෂා කරවන්න, ඔබේ ගත වෙහෙසවන්න, සීලය ආරක්ෂා කරවන්න. සීලය ආරක්ෂා කරන්නේ නැතුව එක මොහොතක්වත් ඉන්න එපා. සිල් රකින්න පුළුවන් තරම් උනන්දු වෙන්න. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඔබ වැඩ කරන ආයතනේ සිල් රකින්න බැරි ආයතනයක් වෙන්න පුළුවන්. පන්සිල් පදභාවත් රකින්න බෑ. ඔබේ ගෙදර සමහරලාට දැන් ගොඩක් විදේශ රටවල ඉන්න අය තියෙන නගන ඔය වංචනික චෝදනාවක් තමයි. ඒ චෝදනාවට මම කියන්නේ වංචනික චෝදනාව කියලා. යාළුවොත් එක්ක ඉන්නකොට නොබී ඉන්න බෑ කියලා. ඒක පින්ඔතුනි යාළුවොත් එක්ක ඉන්නකොට නොබී ඉන්න බැරි ප්‍රශ්න නෙවෙයි එතන තියෙන්නේ. එහෙනම් ඉතින් පිට රටවල යන හැම මිනිසයටම බොන්න වෙන්න එපැයි? කාන්තාව එහෙනම් හොඳටම බේබද්ද වෙන්න එපැයි? නෑ, එතන තියෙන අර බීමට සාධාරණත්වයක් ඇති කරගන්නවා. අපි හිතමු ඒ කොටසත් අපි පැත්තකට දාමුකෝ. ආයතනයේ වැඩ කරනකොට සිල් රකින්න බැරි එකත් අපි පැත්තකට දාමුකෝ. හැබැයි පින්වතුනි ඔබට මාසෙකට එක දවසක් හෝ සතියකට එක දවසක් වැය කරන්න පුළුවන් නම් අටසිල් රකින්න. පින්වතුනි ඔබ හොඳට මතක තියාගන්න ඔබේ සීලයේ ලොකු දියුණුවකට යන්න පුළුවන්. සීලයේ ලොකු දියුණුවකට යන්න පුළුවන් මාසෙකට එක දවසක් හරි සතියකට එක දවසක් හරි. සතියකට එක දවසක් නම් වඩාත්ම යෝග්‍යයි. මාසෙකට එක දවසක් නම් තවත් හොඳයි. හැබැයි දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකයේ ගියපු දෙවිවරු පින්ඔතුනේ දිව්‍ය ලෝකයේ ගිහිල්ලා තියෙනවයි කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. මනුස්ස ලෝකයේ ඉන්නකොට දවස් 6ක් සිල් රැකලලු. ඉතින් දිව්‍ය ලෝකේ යන්න මනුස්ස ලෝකේ ඉඳගෙන දවස් 6ක් සිල් රැකනං හිතන්නකෝ දැන් අද ලංකාවේ මට අත්දැකීම තියෙනවා හොඳට. ලංකාවේ මිනිස්සු වරුවක්වත් සිල් ගන්නේ නැහැ. ඇයි? උදේ 6ට ආවනම් හවස 6ටවත් සිල් පවාරණය වෙන්න ඕන. එහෙමවත් සිල් ගන්නේ නැහැ. මොකද ලංකාවේ සීලයේ පැත්තෙන් කිසිම දියුණුවක් ඇත්තේම නැහැ. ඒ නිසා අපි උනන්දුවක් ඇති කරගන්න ඕන පින්වතුනි සිල් රකින්න අකණ්ඩව. ඒකට තමයි මම ඔබට කිව්වේ අඩුම තරමේ මාසෙකට එකක්වත් තවත් උනන්දුව තියෙන අය ඉන්නවා නම් මාසෙකට දවස් 4ක්වත් ඔබට සිල් රකින්න පුළුවන් නම් පොද ඔබේ පරිබාහිර වැඩ කටයුතු ඕනෑම වෙලාවක ඔබ කරගන්න.
ඒ සියලුම දේවල් කරගන්න. මොකද මං ඔබට කිව්වා ඔබට නිවාඩු දවසේ නෑයෝන්ගේ ගෙවල් යන්න, එහෙම නැත්නම් එක එක තැන්වල වැඩ කරන්න යන්න ඒ කිසිම අවශ්‍යතාවයක් ඔබට නෑ. ඔබට තියෙන එකම අවශ්‍යතාවයයි නිවාඩු දවසේ නිවාඩුවේ ඉන්න එක. එහෙමනම් ඔය නිවාඩු දවසේ නිවාඩුවේ ඉන්නවා කියලා එදා දවසෙත් පින්ඔතුනි පංචකාමයන්ම පිනව පිනව ඉන්නේ නැතුව එදා දවසට පුළුවන් නම් පින්ඔතුනි රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන්න හදන්න. රහතන් වහන්සේ නමක් වගේ කියලා කියන්නේ අටසිල් රකගෙන ජීවත් වෙනවා කියන එක. මොකද අටසිල් රකින්නවා කියලා කියන්නේ පින්ඔතුනි රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙනවා කියන එකමයි. එහෙමනම් ඔබට පින්ඔතුනි හොඳ අවස්ථාවක් තියෙනවා හරියට සීලිය ආරක්ෂා කරගන්න. එහෙමනම් ඔබ උනන්දුවක් ඇති කරගන්න. අද මේ ධර්මදේශනාවෙන් අපි ඔබට දීර්ඝව සිල් ආරක්ෂා කරන හැටි කියන්න තරම් කාලයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ මම ඔබට මේ වෙලාව යොදාගත්තා පොඩි දෙයක් මට කරන්න. මොකද ඒ තමයි ඔබට සිල් රකින්න උනන්දුවක් ඇති කරවන්න. සීලිය ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් ඇති කරගන්න. ඔය සිල් රැක්කෙන් පස්සේදී ලැබෙන ලොකු ආනිසංස තියෙනවා. ඕනෑම කෙනෙකුට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මම මෙහෙම සිල් රකින්නවා. මම කියන්නේ අපි හිතමු ඔන්න කෙනෙක් මාසෙකට එක දවසක් සිල් රකින්නවා. එයා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මම මේ විදියට මාසෙකට එක දවසක් හරියට සිල් රැක්කා. ඒක සත්‍යක්. ඒ සත්‍යානුභවයෙන් මට මේ දේ ලබා දෙත්වා. මේක සාර්ථක වේවා කියලා පින්ඔතුනි සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා ඒ තරම් බලයක් මේ සිල් රැකීම තුල තිබෙනවා. දැන් තව කතාවක් මම ඔබට පැහැදිලි කරන්නම්. දවසක් එක ස්වාමින් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමින් වහන්සේ පින්ඔතුනි දුර්භික්ෂ කාලයේ තමයි වැඩ හිටියේ. මේ ස්වාමින් වහන්සේ වැඩ හිටපු ආසන්නයේම හිටිය භික්ෂුණීන් වහන්සේ නමක්. මේ භික්ෂුණීන් වහන්සේ පින්ඔතුනි ඒත් වැඩ හිටියේ දුර්භික්ෂ කාලෙමයි. දැන් දෙන්නටම පින්ඔතුනි මේ කාලේ දන් ලැබෙනව හරි අඩුයි. ඇයි දුර්භික්ෂනේ. හැබැයි පින්ඔතුනි අර භික්ෂුණීන් වහන්සේට දන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ මොකක් නිසා දන්නවද? ඇය පින්ඔතුනි මේ ශාසනයේ තියෙන විශේෂ වතක් රැකලා තියෙනවා. ඒ වත තමයි අවුරුදු 7ක් එක දවසක්වත් කඩ කරන්නේ නැතුව පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඒ පිණ්ඩපාත දාණය පින්ඔතුනි විහාරයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට බෙදලා ඉතුරු වෙන ටික වළඳනවා. ඒ වළඳලා ජීවත් වෙනවා. මෙන්න මෙහෙම එක දවසක්වත් කඩන්නේ නැතුව අවුරුදු 7ක් එහෙම කළොත් අන්න ඒක විශේෂ වතක් රැක්ක වෙනවා. ඒ වත එකනේ එක දවසක්වත් කැඩෙන්නේ බෑ. කැඩුනොත් ආයි මුල ඉඳලා අවුරුදු 7ක් මේක කරන්න ඕන. ඒ කියන්නේ හැමදාම දවස ගානේ තමන් පිණ්ඩපාතේ කරගෙන ඉන්න ඕන. ඒක ගේන දාන්නේ බෑ. පිණ්ඩපාතෙන් තමයි යන්න ඕන. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඒ ලැබෙන දාණය අර විද්‍යට බෙදලා දන් දීලා තමයි පින්ඔතුනි දාණේ වලදන්න ඕන. එතකොට මෙහෙම පින්ඔතුනි කවුරු හරි කෙනෙක් රැක්කොතින් එයාට ලැබෙන විශේෂ ආනිසංසය තමයි එයාට පින්ඔතුනි කිසිඳු තැනකදී ප්‍රත්‍ය වලින් අඩුවක් නැහැ. ප්‍රත්‍ය තමන්ට සිතූ සිතූ ආකාරයට ප්‍රත්‍ය ලබන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ භික්ෂුණීන් වහන්සේ ඔය කියන වත රැකපු කෙනෙක්. හැබැයි භික්ෂුව ඒ වත රැකලා නැහැ. භික්ෂුව සිල්වත්. හැබැයි වත රැකලා නැහැ. ඒ නිසා භික්ෂුවට දන් ලැබෙන්නේ නැහැ. දැන් මේ භික්ෂුණිය මේක දැනගෙන භික්ෂුවට දානේ පිණ්ඩපාතේ කරගෙන එනවා. අපේ ශාසනයේ වෙනම විනය නීතියක් තියෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් හරියට භික්ෂුන් වහන්සේලාට මේ විනය නීතිය පනවලා තියෙන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණියක් නිසා ලැබෙන පිණ්ඩපාතය කියන්නේ ප්‍රත්‍ය සිව්පසය බාර ගන්න සුදුසු නැහැ. භික්ෂුණියකට ලැබෙන සිව්පසය තියෙනවා නම් ඒ භික්ෂුණියට ලැබෙන සිව්පසය භික්ෂුව පිළිගන්න සුදුසු නැහැ. ඒ ඇයි දන්නවද? එහෙම පිළිගත්තොත් ඒක නින්දා සහගතයි කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දැන් මෙතන මේ භික්ෂුණිය දෙන නිසා භික්ෂුණී නින්දාවට පත් කළා නෙවෙයි මෙතන තියෙන්නේ. වෙනම හේතුවක් නිසා මේක පනවලා තියෙන්නේ. හේතුව තමයි පින්ඔතුනි විශේෂයෙන්ම සඳහන් වෙනවා ධර්මයේ
දැන් ඔය භික්‍ෂුවක් පින්වතුනි අවුරුදු සීයක් වස් වලින් වැඩි වුණත් අද මහන වෙච්ච හාමුදුරුවන්ට වඳින්න ඕන. ඒ මොකද භික්‍ෂුණිය හැම වෙලාවකම ඉන්න ඕන භික්‍ෂුවට යටත් වෙලා. එතකොට භික්‍ෂුවට පින්වතුනි පුළුවන් ඕනෑම වෙලාවක වගකීම් පවරන්න. දැන් අපි උදාහරණයකට හිතමු, ඔන්න භික්‍ෂුන් වහන්සේලාට පුළුවන් සිවුරු ටික ගිහිලා දෙන්න, මේක මගේ හොදලා දෙන්න. පාත්‍රය ගිහිලා දෙන්න පුළුවන්, මේක අරගෙන ගිහිලා මටත් එක පින්ඩ පාතේ කරගෙන ඉන්න. එතකොට මේ වැඩ පවරන්න පුළුවන්. එතකොට දන්නේම නැතුව මොකද වෙන්නේ? භික්ෂුව අලස වෙනවා. භික්ෂුව නිවන් දකින්න නැති වෙනවා. අන්න ඔය කියන ප්‍රශ්නෙන් මුදවන්න ඕන නිසා තමයි භික්ෂුවව අර වගේ විනී නීතියක් පැනෙව්වේ. දැන් මේ භික්ෂුණිය දැන් ඔන්න පින්ඩ පාතේ කරගෙන එනවා අර භික්ෂුවට දෙන්න. හැබැයි පින්වතුනි මේ භික්ෂුව වැඩ ඉන්න තැන ගහක් තියෙනවා. ඒ ගහ උඩින රුක්ෂ දෙවියෙක්. මේ රුක්ෂ දෙවියා මෙන්න මෙහෙම හිතනවා. ඔය කියන භික්ෂුණියගේන දාණය මේ භික්ෂුව පිළිගත්තොත් මම මේ භික්ෂුවට මේ ඉන්න තැන යන්න දෙනවා. නවත්ත ගන්නේ නෑ ගියෝ. හැබැයි බැරි වෙලාවක්වත් මේ කියන භික්ෂුව ඔය භික්ෂුණියගේ දාණය පිළිගත්තේ නැති වුණොත් මම දිව්‍ය භෝජන වලින් මේ දුර්භික්‍ය ඉවර වෙනකම්ම සිව්පසෙම උපස්ථාන කරනවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන් මේක මේ භික්ෂුවටවත් භික්ෂුණියටවත් ඇහුනේත් නැහැ. මෙතන ගහ උඩින් දෙවියෙක් ඉන්නවයි කියලා භික්ෂුවවත් භික්ෂුණිය දන්නේත් නැහැ. අර භික්ෂුණිය දාන ටික ගෙනල්ලා භික්ෂුවට දුන්නයින් පස්සේදී භික්ෂුව එක පාටම කිව්වා පිළිගන්නේ නැතුව, නැගණියනි ඔය දාණය මට එපා. ඔක නින්දා සහගතයි කිව්වා. ඒ වෙලාවේදී භික්ෂුණියගේ දාණය ප්‍රතික්ෂේප කළා. භික්ෂුව දැන් යන්න යනවා. ඔහොම යනකොට අර ගහ උඩ හිටපු දෙවියා බිමට බැහැලා භික්ෂුවගේ ළඟට ගිහිල්ලා මනුස්ස වේශයක් මවාගෙන ගිහිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ ආරාමේ වැඩ ඉන්න මං ඔබ වහන්සේට මේ දුර්භික්ෂිවර වෙනකන් ඔබ වහන්සේට මගේ ශක්ති ප්‍රමාණයෙන් දන් දෙන්නම් කියලා ආරාධනාවක් කරා. ඒ ආරාධනාව පිළි අරගෙන භික්ෂුව පින්වතුනි නැවතුණා. මම මේ කතාව මේ අන්තිමටම ඔබට කිව්වේ මොකට දන්නවද? බලන්න විනය නීතියක් රැකලා ඔය වගේ දෙයක් ලැබෙනවා නම් මේ ශාසනේ සිල්පද ටික හරියට රැක්කොണ്ടනම් කොයිතරම් දෙයක් මේ ශාසනේ අපට ලබන්න පුළුවන්ද? ආන්‍ය අවබෝධය ඔබ ඇති කරගන්න. ඒ කියන්නේ මම ඔයි කිව්වේ විනය නීතියක් රැකලා ඔය තරම් දෙයක් ලැබෙනවා නම් පින්වතුනි අපි හරියට සිල් රකින්න රකින්න සම්‍යක් දෘෂ්ටික දෙවිවරු පින්වතුනි කොයි තැනක වැඩ හිටියත් අපට ආශිර්වාදය ලබලා දෙනවා, ආරක්ෂාව ලබලා දෙනවා. එහෙමනම් අද මේ දේශනාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දිනාටම අපි අදිෂ්ඨාන කරනවා, ඔබ හැම දිනාටම මේ දේශනාව අවසානයේදී සිතුවිල්ල පහළ වේවා, මම කොහොම හරි මගේ මේ කටයුතු වලින් මිදිලා මාසෙකට එක දවසක්වත් හරියට සීලිය ආරක්ෂා කරන්න මගේ සිත මම යොමු කරනවා, මගේ ගත මම යොමු කරනවා, මම අදිෂ්ඨාන කරගන්නවා මාර්යා එන්න කලින් මගේ ළඟට මම ඔහුට සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් ඒ සූදානම් වීම ඇති කරගන්න, ඔබ තුල සිල්වත් භාවය ඇති කරගන්න, මාසෙකට එක දවසක්වත් උපෝසතිය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන විදියට වීරිය උපදවා ගන්න මේ ධර්මානුශාසනාව ඔබේ ජීවිතයට ශක්තියක් වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් අද දවසේදී අපි සීලය පිළිබඳව, සිල් රකින්න ඕන හැටි, සිල් රකින්නේ කොහොමද කියන පිළිබඳව අපි දීර්ඝව විස්තර කරේ නෑ. අපි ඉදිරි දේශනාවකදී මේ අන්තර්ජාල නාලිකාව තුලින්ම ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි ඔබට මේ කාලය තුල සීලයක් රකින්න ඕන මොන වගේ අරමුණක් නිසාද කියන කාරණා පිළිබඳව අපි ඔබට මේ දේශනාව තුලින් විග්‍රහයක් ඉදිරිපත් කළේ. එමනම් අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම ලෝකයාට බෙදලා දෙන්න තමන්ගේ ධන පරිත්‍යාගයෙන් දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා කොස්වත්ත උතුරු තලංගම ජයසූරිය මාවත නොම්බර 97/5 නිවසේ පදිංචිව සිටි, දැනට ඕමාන් දේශයේහි සේවය කරන
අයිරංගනේ සිරිවර්ධන මෙතනිය. ඉතින් එතුමිය අද දවසේ මේ වටිනා පුණ්‍ය කර්මය සඳහා ධර්ම දානමේ පින්කමට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් එතුමිය ඕමාන් රටේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේහි ප්‍රධාන දායකාවක් වශයෙන් කාර්යක්ෂමව සේවය කරන, වැඩ කරන, බොහෝ පින්කම් කටයුතු වලදී මූලික වෙලා සංවිධානය වෙලා සංවිධානය කරන බොහෝම දක්ෂ දායකාවක්. ඉතින් එතුමිය ලොකු අරමුණකින් මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ. එතුමිය කල්යාණ මිත්‍රවරියක් හැටියට ඒ රටේ ඉඳගෙන ඒ රටේ ජීවත් වෙන සෑම කෙනාටම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට ඔවුන්ට නිවැරදි මාවතකට යන්න පුළුවන් වෙන විදියට සියලු කටයුතු සිද්ධ කරන්නට එතුමිය දායිකාවක් වශයෙන් තමන්ට දක්වන්න පුළුවන් සහයෝගය ඒ විහාරස්ථානයට දක්වනවා. ඉතින් විශේෂයෙන්ම අපි එයත් මේ වෙලාවේ බොහෝම මිත්‍රිතින් සිහිපත් කරන්න ඕන. එමනම් මාර්තු පළවෙනි දිනට 63 වන ජන්මදිනයේ සමරන අයිරංගනේ සිරිවර්ධන මැතිනියට මේ පින් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ලැබේවා. අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා යම් කිසි කෙනෙකුට තමන්ගේ සිතේ චිත්ත වීරියක් හෝ ඇති වුණා නම් මම කොහොම හරි සිල් රකින්නවායි කියන සිතුවිල්ල, ඒ සිතුවිල්ල සඵල කරගන්නට ශක්තියක් වුණා නම් මේ දේශනාව, ඒ දේශනානුභාවයේ පින අයිරාංගණී මෙතනියට අනුමෝදන් වේවා. ඒ ධර්ම දානය කරපු ඇත්තන්ට අනුමෝදන් වේවා. ඇය නිදුක් නිරෝගී දීර්ඝායුෂයේම ලබත්වායි. සාදු 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 කියා අපි අධිෂ්ඨාන කළ ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ හැම ආකාරයෙන් සිදු කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරමු කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙම්වායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ ඕමානයේ සේවයෙන් යුතු අයිරංගනී සිරිවර්ධන මහත්මියගේ 63 වන ජන්මදිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළ සුමදුර ධර්මදේශනාවයි. දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සමටත් තෙරුවන් සරණයි. විඩාබර ඔබේ සිතට සනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න, දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අපව subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් කැමතිනම් ඔබ විසින් ඔබේ ආයතනයේ විහාරස්ථානයේ ඔබේ නිවසේ පවත්වනු ලබන ඒ සුමඳුර ධර්මානුශාසනා පටිගත කර ධර්ම දානයක් ලෙසින් බෙදා දීම සඳහා කතා කරන්න 0718 57 57 13 0718 57 57 13 යන දුරකථන අංකයට